දැන් මොකද කරන්නේ? දෙයිට මොකද හිතන්නේ? මන් නම් හිතන්නේ අයියේ අර සමන්න ඉවරයක් කළා දානවා නම් හොඳයි කියලා. මටත් එහෙම තමයි හිතෙන්නේ. ඒ වුණාට ඩේවිඩ් ලව උස්සන කවුරුරේ දැකලා තියෙනවනේ. ඉස්සල්ලාම ඌව හොයලා ඌ ඉවරයක් කරන්න වෙයි. මට නම් අර ආපු සාජන්ගෙන් මේ විස්තරය දැනගන්න පුළුවන්. නමුත් මට සැකේ කවුද මේ අපිට විරුද්ධව පැමිණලා දාන්න තරම් මේ පළාතේ ඉන්න හයිරංකාරයා කවුද කියන එක. ඌව හොයලා බලන්නකෝ. හරි. මාත් හොයලා බලන්නම් මේ අලුත් OIC ව අපේ පැත්තට නම්ම ගන්න ක්‍රමයක්. ඒක ලේසි වෙන්නේ නෑ අයියේ. ඔයිට වැඩි ලේසි. ඔය OIC බොහෙට හරි ට්‍රාන්ස්ෆර් කරලා දානවා. බලමුකෝ බලමුකෝ. මෙයාව අපේ පැත්තට නම්ම ගන්නම බැරි නම් ට්‍රාන්ස්ෆර් එකක් දෙමු. ඔය මඩ කලුවට හරි ත්‍රිකුණාමලයට හරි. අනිත් එක අයියෝ ඉතින් සලෝ ඇසිල තුන් හත දෙනෙක්ම ට්‍රාන්ස්ෆර් කරලා තිනවනේ. ඩේවිඩ් නරකද අර සමන්ලගේ ගෙදර පොඩ්ඩක් හොයිස් කරලා බැලුවා. සමහර විට ඔහුගේ ගෙදර අපේ සල්ලි බඩුයි තියෙන්න පුළුවන්. අයියේ මම ওই සමන්ගේ ගෙදරට ගියා ওই ඉතින්සලා. නමුත් කිසිම බඩුවක් ওই ගෙදර තිබුණේ නැහැ. මට සැකයි ওই බඩු ටික වෙන ගෙදරකට පන්නලා ඇති කියලා. අන්න ඒක තමයි. ඒ බඩු තියෙන තැන කොහොම හරි මුගෙන් දැනගන්න ඕන. එහෙම නැතුව ගොත් පාඩුව සුළුපටු නෙමෙයි අපිට. මට එක ක්‍රමයක් තියෙනවා අයියේ. ඒ මොකද්ද? නංගි දැන්ද කැම්පස් ගිහිල්ලා එන්නේ අනේ ඔව් අක්කේ අක්කේ මේ සමන් අය ගෙදර ආවද තාම නෑ නංගි ඒ වුණාට පොලිසිය මහතුරු නම් කියනවා බය වෙන්න එපා මල්ලි ඉක්මනට ගෙදර එයි කියලා ඒ වුණාට මං ඉන්නේ මහ පුදුම බයකින් ඉතින් අර මාලි අයියා එයා දන්නවනේ අයියව උස්සපු කට්ටියව මාලි නම් දන්නව තමයි ඒ වුණාට ඌ බයයි පොලිසියට ගිහලා කට උත්තරයක් දෙන්න. මොකද එක සැරයක් ওই මාලිවත් උස්සගෙන ගිහිල්ලා මරන්නම හදලාලු ගෙදර යවලා තියෙන්නේ. අනේ. අනේ එහෙනම් සමන් අයවත් ගෙදර එවයි අක්කේ. අනිත් එක ඉතින් සමන් අය කියන්නේ කාටවත් කරදරයක් කරන කෙනෙක් කිය. මල්ලි නම් කාටවත් කරදරයක් කළා නෑ තමයි. හැබැයි මල්ලිට කවුරු හරි කරදරයක් කළොත් ඌවත් මල්ලි ලේසියෙන් අතාරින જાතිය කෙනෙක් නෙවෙයි. චුට්ටේ වගේ තමයි මල්ලිටත් ඔය ආයුක්තිය අසාධාරණේ පින්නන්න බෑනේ
අපේ චුට්ටේ අයියත් ඔය මැරෙව ගැන ටිකක් දන්නවලු අක්කේ. මහා අමුතු જાතිය මැරෙව කට්ටියලු. ඔව්. නම් මහා අමුතු කට්ටියක් තමයි. මේ සේරෙ මුනේ අර කෙල්ල හින්දානේ. අර කෙල්ල කිව්වේ? මං ඒ කෙල්ල ගැන නංගිට පස්සේ කියන්නම්කෝ. මොනා වුණත් ඒ කෙල්ලට කොන්ද පණ තිබ්බ ඔය මාලිට වඩා. පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න. අක්කා ඔය කියන්නේ අර ගාමන්ට් එකේ මැරියන් ගැනද? ඔය දන්නේ? මැරියන් නෙවෙයි. ලක්මිනි. ලක්මිනි අක්කා? ඒ කියන්නේ ලක්මිනි අක්කගේ හිතෙත් සමන් අයියා ගැන අදහසක් තියෙනවද? එහෙම නැත්නම් ඒ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවද? නංගි? මොකෝ නැවතුනේ? නෑ නෑ යන් අක්කේ. අද අපිට බලා ගන්න පුළුවන් මේ කෙල්ල මෙහෙදි ඉන්නේ බම්බල පිටියේද කියලා. එයා ඊයෙ මට කෝල් කරා. හැබැයි මං ආනගම් තාත්තා ගැන මිස නගරාධිපති මාමා ගැන එක වචනයක් කතා කරේ නැහැ. බකෝකටත් අවදානෙන් ඉඳපන් පුතේ ඈ. බැරි වෙලා හරි මොකෙක් හරි දැක්කොත් අපි දෙන්න මෙතන කරකැවෙනවා. නගරාධිපති නිල නිවසට පයින් ආපු හොරු දෙන්නා ගුටිකා නැසී කියලා පත්‍රයයි තොගේ මගේ පින්තූරත් එක්ක. මැලේසියාවේ නම් එහෙමයි ආ. හරි හරි නැකල බලපන්කෝ. ඒ මොනවද පේන්නේ? දැනට නම් මල් පෝච්චි දෙකයි හොංචිල්ලා උකුයි පේනවා. කවුරු නැද්ද බං? එනවා එනවා එනවා. කවුද? සමරිලිද? නෑ නෑ. මගේ ලතා. එයා මොකද කරන්නේ? මල් වලට වතුර දානවා. එයාත් මලක් වගේ බං. මේ කෙල්ලන්ව මල් වලට ඇරෙන්නේ එන සමාන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද බං? පුළුවන් පුළුවන්. වෙන කොච්චර දිනුවත්. ආ. උඹට ඕනම් පොල් වලට සමාන කරා. පොල් වලට? උඹං. අද කාලේ කෙල්ලොත් පොල් වගේ. හරි ගණන්. ඇයි බේබි? මෙන්නකෝ.
අනේ මගේ කාමරේ මේසුවට හයිලයිට් පෙන් එකක් ඇති අරන් ඉන්නකෝ. හා. ලතා ලතා යම යම යම. ආව දැක්කද කොහෙද මොකද? බේබි අපි තාප්පෙන් කවුරුනේ ලැබුණා ගිහින් බලන්නකෝ තාප්පේ ගිහින් බලන්නකෝ හා බේබි කවුරුත් නෑ බේබි කවුරුත් නෑ මම පෑන අරන් එන්නේ